ටවුන් එකේ විෂංකයාකට ගියා නම් ඉවරයිනේ. විෂංකයා විශ්වාසනීය දැක්ම. ජනාධිපතිතුමා තරේ කියා සිටිනවා බලසමත් ඡන්දේ තියමු කියලා. ඔබතුමාලා එතකොට මොකද එක්සත් ජාතික පක්ෂයේ වාසිය මොනවද කරන්නේ? නැහැ මෙහෙමනේ, මේක හැමදාම තියනවා කියලා කියනවා. ඊට පස්සේ අත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය තමයි ඇමතිවරු වෙලා ඉන්නකොට මේකට විරුද්ධව ඡන්ද දුන්නේ. ඉතින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක්කම තමයි ෆයිසර් මුස්තාෆා ඇමතිතුමා ඉන්නේ. එහෙමනම් ඒක තැනකට ඇවිල්ලා කියන්න අපි මේක කරමු කියලා ඊට පස්සේ ඔක්කොමත් එක්ක එකතු වෙලා මේක කරන්න පුළුවන්, කිසි ගැටලුවක් නැහැ. ජාතිකාංග පිහිටුවීම මේ වෙනකොට ක්‍රියාත්මක කරගන්න බැරුණා මේ පාර්ලිමේන්තුවේ. මොකද්ද ජාතික ආණ්ඩුවක් කියන එක සංකල්පයක් හැටියට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඇමතිවරු තව දුරටත් එකතු කරගෙන ඒ කට්ටිය එකතු කරගන්න එකට ගොඩක් ජනතාවගේ විරුද්ධත්වයක් තියෙනවා. ඒක තනින් තන සමාජයේ ස්තරවල වෙනස් විදිහට තමයි දකින්නේ. දැන් කොළඹ මැදපන්තියේ ජනතාව මේක දකින්නේ වෙන විදිහකට. සමහර වෙලාවට ඈත පිටිසර මේක තව විදිහකට දකින්න ඇති. නමුත් මම නියෝජනය කරන ජනතාව දකින්නේ නම් ඇයි මේ අවශ්‍යතාවය කියලා. හැබැයි මේකේ තව පැත්තක් තියෙනවා. ඒ තමයි අපිට ශක්තිමත් ආණ්ඩුවකුත් අවශ්‍යයි. ඉතින් මේ දෙකම තුලනය කරගන්න ඕන. මම විශ්වාස කරන්නේ අපේ කවුරු හරි ඉන්නවා නම් ඉල්ලා අස් වෙලා ඒ කට්ටියගේ ඇමතිකම් දෙන්න. ඒක තමයි වඩාත්ම යෝග්‍ය. නමුත් ඒකෙන් කියන්නේ ජාතික ආණ්ඩුවක් හැදිය නොයුතුයි කියලා. ඒකේ වෙනස අපි තේරුම් ගන්න ඕන. එන කට්ටිය අපිත් එක්ක ගන්න පුළුවන්. නමුත් හුදෙක් මේ ඇමතිකම් වැඩි කර ගන්න නම් අවස්ථාවක් නැහැ.